ලංකා යුද හමුදාවට ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය හරහා කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වේ හැකි ආකාර කීපයක් තියෙනවා. ඔබට නිත්‍ය කැඩට් නිලධාරියෙකු එහෙමත් නැත්නම් රෙගියුලර් ඔෆිසර් කැඩට් කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වොලන්ටියර් ඔෆිසර් කැඩට් නැතහොත් ස්වේච්ඡා කැඩට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදා තිබේ නම් තම උපාධි ශ්‍රේෂ්ඨයේ අනුව ඍජුවම මාස 3කට නොඅඩු පාඨමාලාවක් යටතේ වෘත්තීය නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අතුරින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ නිත්‍ය හෝ ස්වේච්ඡා කැඩට් නිලධාරියෙක් නිලධාරණියක් විදියට කොහොමද ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට සම්බන්ධ වන්නේ කියලා. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට වාර්ෂිකව නිත්‍ය හා ස්වේච්ඡා කැඩට් නිලධාරීන් නිලධාරණියන් වෙන වෙනම ඉන්ටේක් එක බැගින් බඳවා ගන්න ලබනවා. ඒ වගේම වෘත්තීය නිලධාරීන් නිලධාරණියන් ඉන්ටේක් දෙක බැගින් වාර්ෂිකව ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවා ගන්න ලබනවා. මේ පිළිබඳව රජයේ ගැසට් නිවේදන මගින් පුවත්පත් මගින් හා ශ්‍රී ලංකා යුද හමුදා නිලවේ පිටුවන www.army.lk මගින් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය කැඩට් නිලධාරියෙක් එමන් නැත්නම් රෙගියුලර් ඔෆිසර් කැඩට් කෙනෙක් විදියට සම්බන්ධ වන ඔබට විද්‍යාවේදී ආරක්ෂක උපාධියක් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා පිරිනමනු ලබනවා. ඒ වගේම ස්වේච්ඡා කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වන ඔබට ආරක්ෂක උසස් ඩිප්ලෝමාවක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා පිරිනමනු ලබනවා. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වීමේදී සලකා බලන මූලික සුදුසුකම් මොනවද කියලා දැන් අපි සොයා බලමු. කැඩට් නිලධාරී තනතුර සඳහා අයදුම් කරන පිරිමි අපේක්ෂකයෙකු නොව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙකකට උනරු වාර ගණකදී එස් සාමාර්ථ 8ක් සහ ගණිතය, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව සහ සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාර්ථ ලබා ගත යුතු වෙනවා. මෙහිදී සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සී සාමාර්ථය විභාගයේ පෙනී සිටීමේ එක් වාරයකදී ලබා ගත යුතු වෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වාර 3කදී එස් සාමාර්ථ 3ක් ලබා ගත යුතු වෙනවා. කැඩට් නිලධාරිනී තනතුර සඳහා අයදුම් කරන කාන්තා අපේක්ෂකයෙකු වන ඔබ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එක් වරම සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළු එස් සාමාර්ථ 6ක් ලබා ගත යුතු වෙනවා. එයින් ඉංග්‍රීසි භාෂාව ඇතුළත සී සාමාර්ථ 4ක් ලබා ගත යුතුයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් එක් වර්ගදී එස් සාමාර්ථ 2ක්වත් අවමයි ලබා ගත යුතු බව සඳහන් වෙනවා. සාමාන්‍ය පොදු පරීක්ෂණය විභාගයට පෙනී සිටීමේ එක් වාරයකදී 30%ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඒ වගේම ඔබට තියෙන ඕන අනෙක් සුසුගම් ගැන කතා කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට ඔබගේ වයස අවුරුදු 18 නොවැඩි විය යුතු අතර අවුරුදු 22ට නොවැඩි විය යුතුයි. අනිවාර්යයෙන්ම ඔබ අවිවාහක පුද්ගලයෙකු විය යුතුයි. අයදුම් කිරීම සඳහා ඔබට තිබිය යුතු ශාරීරික සුසුකම් මොනවද කියලා බලමු. ඔබ පිරිමි අපේක්ෂකයෙකු නම් උසාඩි 5යි අඟල් 5ක් හෝ ඊට වැඩි විය යුතුයි. කාන්තා අපේක්ෂකයෙකු වන ඔබ උසාඩි 5යි අඟල් 2ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබගේ ඇස් පෙනීම සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔබගේ වම් ඇස සහ දකුණු ඇස 6න් 6ක් ලෙස උපැස් හෝ කාච පැරදීමකින් තොරව තිබිය යුතුයි. එසේම ඔබගේ වර්ණ දෘෂ්ටිය CP2 මට්ටමේ තිබිය යුතුයි. පිරිමි අපේක්ෂකයෙකු වන ඔබගේ බර කිලෝග්‍රෑම් 50ක් ලෙස දැක්වා තිබෙනවා. පිරිමි අපේක්ෂකයෙකු වන ඔබගේ පපුව හුස්ම ගැනීමකින් තොරව අඟල් 32ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඉතින් කැඩට් නිලධාරියෙක් හෝ නිලධාරණියක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට සම්බන්ධ වන ඔබට මාසිකව රුපියල් 38,000 වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව සියලුම ආහාර පාන, නවාතැන්, නිල ඇඳුම්, අනුගාමික සේවාවන්, ක්‍රීඩා සහ විනෝද පාසුකම් සහ වෛද්‍ය පාසුකම් යන මේ සියල්ල නොමිලේ ලබා දෙනු ලබනවා. ඔබව පළවන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා.
එහිදී ඔබේ අධ්‍යාපන සුසුකම්, බාහිර ක්‍රියාකාරකම් සහ ඔබගේ සාමාන්‍ය දැනුම යනාදිය පරීක්ෂා කර ලබන අතර සම්මුඛ පරීක්ෂණය සඳහා හොඳ ආත්ම විශ්වාසයකින් යුක්තව මුහුණ දිය යුතු වෙනවා. පළවන සම්මුඛ පරීක්ෂණය සාර්ථක සමත් වන ඔබව දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා. එම පරීක්ෂණය ඔෆිසර් ක්වොලිටි ටෙස්ට් හඳුන්වන අතර එය විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වෙනවා. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් එකක් වන අතර එහිදී ඔබට 1.6 කිලෝමීටර් රන්, ආම් බෙන්ඩින්, සීට් අප්, ෂැටල් රන්, ස්ටෑන්ඩින් බෝඩ් ජම්, සිට් ඇන් රිච් යනාදී ඉසව්වලට සාර්ථක මුහුණ දීමට සිදුවනවා. යම් සිදුවීමකදී ඔබ ඒ සඳහා ගන්නා නිවැරදි ක්‍රියාමාර්ගය සොයා බැලීමේ පරීක්ෂණය දෙවැනි ක්‍රියාකාරකම් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන් අනතුරුව ඔබ ලිඛිත පරීක්ෂණයකට යොමු කරන අතර එය ඉංග්‍රීසි භාෂාව, මනෝවිද්‍යාව, බුද්ධි දැනුම යන ප්‍රශ්න පත්‍රවලින් සමන්විත වෙනවා. මීළඟ ක්‍රියාකාරකම් වන්නේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට ක්ෂණිකව තෝරා ගන්නා ලද මාතෘකාවක් හැසුරෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කෙටියෙන් කතාවක් නැත්නම් ස්පීච් එකක් කිරීමයි. මෙහිදී මාතෘකාව තුන්දු ක්‍රමයක් මගින් ඔබට තෝරා ගන්න පුළුවන්. මෙම දෙවන පරීක්ෂණයේ ශාරීරික යෝග්‍යතා ඉසව් සමග සියලු ක්‍රියාකාරකම් සමත් විය යුතු අතර ඉන් එකක් හෝ අසමත් වීම සමස්ත පරීක්ෂණයේ අසමත් වීමට බලපානු ලබනවා. දෙවන සම්මුඛ පරීක්ෂණය සාර්ථක සමත් වන ඔබව තීරණාත්මක තුන්වන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා. මෙම සම්මුඛ පරීක්ෂණය ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන්ගේ හා ආරක්ෂක ලේකම්තුමා හෝ එතුමා විසින් නම් කරන ලද නිලධාරියෙක් හෝ නිලධාරියෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබනවා. මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමට ඔබ වග බලා ගත යුතුයි. දෙවන සම්මුඛ පරීක්ෂණය සාර්ථක සමත් වන ඔබ වෛද්‍ය පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා. ඒ නහරයන් පිට යුද හමුදා රෝහලේ සිදු කරනු ලබන අතර මේදී යුද හමුදා රෝහලේ ක්‍රමවේදයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා. වෛද්‍ය පරීක්ෂණය සමත් වන ඔබව ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනවා. දැන් අපි හොයලා බලමු කැඩර් නිලධාරියෙක් නිලධාරණියක් කොමිෂන්ලත් නිලධාරියෙක් නිලධාරණියක් වන්නේ කොහොමද කියලා. අවුරුදු දෙකයි මාස නමයක් වූ විද්‍යාවේදී ආරක්ෂක උපාධිය හැදෑරීමෙන් පසුව ජනාධිපති කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස අධිකාරයට පත් කරනවා. මෙම අධිකාරයට පත් කිරීම ශ්‍රී ලංකා අධිකරු ජනාධිපතිතුමන් විසින් හෝ එතුමා විසින් නම් කරන ලද විශේෂිත පුද්ගලයෙකු විසින් සිදු කර ලබනවා. එදිනම අධිකාරයට පත් නිලධාරීන් සහ නිලධාරණියන්ට තම දෙමාපියන්ගේ දෑතින් තම උරේසේ මත නිල ලාංඡනය පැළඳීමට වරම් හිමි කරගන්නවා. අධිකාරයට පත් කරනු ලැබූ නිලධාරීන් සහ නිලධාරණියන්ට මුලින්ම ලැබෙන නිල ලාංඡනය දෙවන ලුතිතැන් නිල ලාංඡනය වන අතර එම නිල ලාංඡනයට අදාළව වැටුප් සහ අනිකුත් දීමනා සහ පහසුකම් එම නිලධාරීන්ට ලබා දෙනු ලබනවා. ඉතින් ඔබත් කැඩෙන නිලධාරියෙක් හෝ නිලධාරිණියක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයට සම්බන්ධ වීමට අපේක්ෂා කරනවා නම් ගැසට් පත්‍රයේ හෝ www.army.lk නිල වෙබ් පිටුවේ දක්වා ඇති පරිදි නිවැරදිව අයදුම් පත පුරවා යොමු කරන්න. අයදුම් කිරීම නිල වෙබ් පිටුව හරහාද සිදු කිරීමට ඔබට පහසුකම් සලසා දී ඇත.